සුබ සන්ධ්‍යාවක් වසරේ සම්මානීය නාලිකාවල සෙන්පෙතුම් ලැබූ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම ගය ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත සාමාන්‍ය පෙළ විශිෂ්ටයින් ITN මැදිරියේ ඒ නවයට වගේම W නවයටත් උසස් පෙළ වරම් අධ්‍යාපන ඇමති කියයි ජනප්‍රිය පාසල් සංස්කෘතිය වෙනස් විය යුතු බවට ජනපතිගෙන් ප්‍රකාශයක් පරාජය වූ වැයිශීර්ෂ ජය ගැනීම ආණ්ඩුවට අභියෝගයක් නොවේ ඔක ප්‍රශ්නයක් වෙන්නේ අපි සම්මත කරගෙන දෙන්න යොවුන් පුරය උත්කර්ෂවත්ව බංග්ලාදේශ ගින්නෙන් පුත්කලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පළමු දෙවන සහ තුන්වන ස්ථාන හිමිකර ගැනීමට බාලිකා පාසල් සමත් වීම විශේෂත්වයක්. එම විශිෂ්ටයන් මේ වන විට අප ප්‍රවෘත්ති මැදිරියට පැමිණ සිටිනවා. ප්‍රවෘත්ති අංක 1 මැදිරියේ සිටින චරිත දනංජය සෝදානම් ඒ විශිෂ්ටයන්ගේ විශිෂ්ට හැකියාවන් පිළිබඳව විමසා බලන්නට. චරිත ඔබට අවස්ථාව. ओ सूति अभी तबदतावे लबल अद प्रवृत्ति मेदरियट विशेषेन्मकवागलट अभी भाग्यवंतून मेवर अफोस् सामान्य फिल विभागे विशिष्टेन्म तुंदनि विशेषेन्म मेवर सा फिल विभागे दि प्रथम स्थानी दिनागत कोलब विशाखा विद्यालय निलक्ना दिशीवरी वरुषवितानदू अभी तेक्कीन अभोम सतुटीन पिलिगानिदू मे अभी मेदरियट इवगेम देवनस्थान तुनक मेवर तेरी पत्तुना एन एक् දක්ෂේක් මැදිරියට කැඳවා ගන්නට අපිට හැකියාව ලැබුණා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංචානී දිලේකා කුමාරි දුවත් අද අපිත් එක්ක ඉන්නවා මේ අවස්ථාවට එකතු වෙලා ඒ වගේම අපි ආරාධනය කළා තුන්වන ස්ථානයේ දිනාගත්තු ඒ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ගයත්‍රි හර්ෂිලා ලිහිණි කඩු ආරච්චි දුවත් අද අපිත් එක්ක ඉන්නවා ඉතින් බොහොම සතුටින් ඉන්න මොහොතක තමයි මේ අපි හමු වෙන්නේ මම කැමති නිලක්නා දිසිවරි වර්ෂවිතාන දුවගෙන් දැනගන්නට ඇතෙන්ම දුව මේ ජයග්‍රහණය जयग्रहण ඇත්තටම හරිම සතුටුයි මුලින්ම පවුලේ දෙමව්පියෝ අක්කා ඇතුලේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම තමයි පාසලේ ගරු විදුහල්පතිතුමිය නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහකාර විදුහල්පතිවරුන් ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මෑණිවරුන්ටයි ගුරු පියවරුන්ටයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම තමයි යාළුවෝ ලොකු සහයෝගයක් ලබා දුන්නා ඒ සහයෝගයත් එක තමයි මේ වගේ හොඳ ජයග්‍රහණයක් ලබා ගන්න හැකියාව ලැබුණේ ගයත්‍රි දුව දුව කොයි විදිහටද මේ සතුට අපිට කියන්නේ अतम गुडक सदुई इस्कोले टीचर्स लगे अपे प्रिंसिपल मैडम गे वगेम अनेक मगे आलू हेमोगे उदाहिंद मट मे तंटे एंड पुलवांगे गुडक सदुरा दिन नीलाक दोगे अभी लघु कड़ी मक मे अभी पशु करीन उसे विभाग उसे समत्वी ये समत्व इन पास लभिनो विश्वविद्यालय वराम लभिनो इन अन विदेशी शिष्यत् लभिनो दें बहुत दूर लभिनो कि विदेशी शिष्यत्व ඒ විදේශයක ඉන්නවද නැත්නම් මේ මේ අපේ රටේ මේ තියෙන අධ්‍යාපන ක්‍රමයක් එක්ක නැත්නම් අපේ රටේ තියෙන මේ සම්පතුත් එක්ක ඉස්සරහට යනවද මොනෝගේ අදහසක්ද තියෙන්නේ මම කැමති මගේ රටට සේවයක් කරන්න ලොකු වෙලා කවදා හරි ඉතින් මේ සේවය මං කරනවා ඉගෙනගෙන කොයි විදියෙන්කින් හරි මගේ උපරිම දායකත්වය දෙනවා දුව සංජානිගෙන් ඇහුවතින් සංජානි ඇත්තටම මේ මේ දැන් ඔබ සියලු දෙනා දැන් සාපේල සමත් වෙලා තියෙන මේ මේ අධ්‍යාපන රටාවත් එක්ක ඔබට තිබෙන අදහස කොමක්ද යම් කිසි දෙයක් වෙනස් වෙන්න ඕනද නැත්නම් මේ 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 හදාරන විෂයන් සම්බන්ධයෙන් මොන වගේ අදහසකද ඉන්නේ ඇත්තටම හොඳ තරංගකාරීත්වයක් තියෙනවා එතකොට ඒ තරංගකාරීත්වයත් එක්ක අපි අපේ උපරිමයේම කරනවා ඒ සාර්ථකත්වයට එන්න ඉතින් හොඳ විෂයන් තියෙනවා අපිට හොඳට හදාරන්න පුළුවන් ඒ විෂයන් වලින් අපිට යම් කිසි ස්ථානයකට රටේ යන්න පුළුවන් කියන ඕනම ශාස්ත්‍රයක වැඩ කරන්න අපිට එක එක විෂයන් තියෙනවා ඉතින්
තරඟකාරීත්වයක් හොඳට වැඩ කරලා ඒ තමන් කැමති ශාස්ත්‍රයට ගිහිල්ලා රටට හොඳ සේවයක් කරන්න පුළුවන් නම් ඒ අධ්‍යාපන ක්‍රමවල මම හිතනවා මේ විදිය හරි කියලා. හරි කියලා. වෙනස් වෙන්න ඕනේ යම් කිසි තැනක් තිබෙනවා. ඒ නිසා තමයි නව විෂය ධාරාවන් එකතු වී තිබෙන්නේ. මම අහුවා තියෙන ගයත්‍රි දුවගෙන් ඇත්තටම මේ කෙනෙක් කියනවා බොහෝ දෙනෙක්ගෙන් අහුවා තියෙන කියන්නේ අපි බාහිර ක්‍රියාකාරකම් කරනවා කියලා. නමුත් මේ බාහිර ක්‍රියාකාරකම් එක්ක මේ අධ්‍යාපනයේ ගලප ගන්න පුළුවන් උනාද ඇත්තටම? ඔව්. ඒක අමාරු දෙයක් නෙමේ. ඕන කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. කියන්නේ අධ්‍යාපනයටයි බාහිර ක්‍රියාකාරකම් වලටයි කියන්නේ සමාන උනන්දුවක් දක්වනවා නම් ඒ හැමදේම කරගන්න පුළුවන්. ඒ වගේම ඇත්තටම මේ වාහිර ක්‍රියාකාරකම් සමගාමීව සිද්ධ කළා. ඇත්තටම මේ පාසල් විෂය කරුණුත් එක්කම මොන වගේ දේවල්ද කළේ? චෙස් ක්‍රීඩාව කරා. ඒ වගේම ශිෂ්‍ය නායක තනතුරක් මේ හෙබෙව්වා පාසල තුල. ඒ හැම දෙයක්ම කරගෙන යන අතරේ අධ්‍යාපන කටයුතුත් ඒ සමබරව කරගෙන ගියා. දැන් දුව මොනවද කරන්න හිතන්නේ නිලක්නා? දැන් උසස් පෙළ දැන් සමත් වෙලා නින්නේ. දැන් මොනවද විෂය මොන විෂයන්ද හදාරන්න සූදානම් වෙන්නේ? උසස් පෙළ ගණිත අංශයෙන් තමයි හදාරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉංජිනේරින් කරන්න තමයි අදහස තියෙන්නේ. අදහස තියෙන්නේ නේ. එතකොට මේ සංජානිත මොනවද ලෑස්ති කරගෙන ඉන්නේ? දැන් උසස් පෙළ කොයි විදිහටද හදාරන්න සූදානම් වෙන්නේ? උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් තමයි හදාරන්න බලාපොරොත්තු වෙන්නේ. ජීව විද්‍යා අංශයෙන් හදාරලා වෛද්‍යවරියක් වෙලා රටට හොඳ සේවයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. සේවයක් කරන බලාපොරොත්තුව තමයි තියෙන්නේ. ගයත්‍රි මොනවද සැලසුම් ඉස්සරහට උසස් පෙළ විෂයන් සම්බන්ධයෙන්? ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක කරලා ඉංජිනේරින් සිලෙක්ට් වුත් ඒ විදිහට ඉදිරියට යන තමයි බලාපොරොත්තු වෙන්නේ. මම අහුවා තින් නිලක්නාගේ ඇත්තෙම දුව බොහෝ වෙලාවට මේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක අපි පුංචි කාලේ ඉඳන් මේ දරුවෝ ගොඩාක් මහන්සි කරනවා. දෙමව්පියෝ මහන්සි කරනවා. ඇත්තටම කොයි කාලේ ඉඳන් වගේද මේ විභාගයට ලෑස්ති වුනේ? සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගොඩක් බාහිර වැඩ කරනවා. හොකී ක්‍රීඩාවෙන් ඉරත වෙනවා. විද්‍යාලයේ බටහිර තොරවල් කණ්ඩායමේ සමාජිකාවක්. ඒ වගේම කඳ නැගීමේ සංගමයේත් ඉන්නවා. ෆැෂන් ෂෝ එකේ බෙස් ඩිසයිනර් වුණා. ICT society එකේ එක්සිබිටර් කෙනෙක් විදියට දිගටම හිටියා 2015 ඉඳන්ම. ඒ වගේ බාහිර වැඩත් එක්ක මගේ අධ්‍යාපන කටයුතු කරපු එක මට ලොකු හයියක් වුණා. මගේ උපරිමය දෙන්න තමයි මට අවශ්‍යතාවය ලැබුණේ. අවශ්‍යතාවය තිබුණේ. අපි අහුවතින් සංජානිත වගේ දුව කොයි විදිහටද මේ 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 ජයග්‍රහණ සැලසුම් කළේ? විශේෂයෙන්ම ගොඩක් මහන්සිලා වැඩ කළේ 10 11 ශ්‍රේණිවලදී. බාහිර වශයෙන් මම පෙරදිග සංගීත අංශයෙන් තමයි සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගෙන තියෙන්නේ. ඒ වගේම ඉංග්‍රීසි භාෂා දින තරඟ, සිංහල භාෂා දින තරඟ, ගණිත ඔලිම්පියාඩ් තරඟ වලට, දැනුම් මිනම තරඟ වලට සහභාගී වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක බැලන්ස් කරගෙන තමා කරගෙන 10 11 ශ්‍රේණි වල අධ්‍යාපනයට ගොඩක් හිත යොමු කරලා වැඩ කළා. ඒකෙන් ඉතින් හොඳ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණා. කොහොමද අතර මේ 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 සහෝදරයන් කිව්වා වගේම ඒ සැලසුම්? ඇත්තෙම يعني ගොඩක් උනන්දුවෙන් ඒ වැඩ ටික කරා. පොඩි කාලේ ඉඳන්ම උනන්දුවක් තිබ්බා අධ්‍යාපන කටයුතු වලට. ඉස්කෝලේ ටීචර්ස් ලගින් ලැබුණු උදව් වලින් තවත් يعني ධිරිමත් වුණා ඒ වැඩ වලට. යම්කිසි පිරිසක් පසුතැවිල්ලක ඉන්නවා වෙන්නට පුළුවන් මගේ ඒ ප්‍රතිඵලය ගැන, නැත්නම් ඔවුන්ගේ ප්‍රතිඵලය ගැන. ඔවුන්ට ඔබ විශේෂයෙන් විදිහට ඔබ මොන වගේ අදහසක්ද ඉදිරිපත් කරන්න ඇතරම? තමන් බලාපොරොත්තුච්ච ප්‍රතිඵලය නොලැබුණා කියලා දුක් වෙන එක වඩා තමන්ගේ වැරදි අඩුපාඩු ඉක්මනටම හොයලා බලලා ඒවට පිළියම් යොදලා ඒ වැරදි අඩුපාඩු තියෙන තැන් වලට අවධානය යොමු කරලා තමන්ගේ සාර්ථකත්වය කරා යන එක තමයි සුදුසු. තමන්ගේම ඉලක්කයක් තියාගත්තම ඒකට අනුව කටයුතු කරන්න පුළුවන්. ඒ අරමුණ කවදා හරි සාර්ථකත්වය කරා ගෙනියන්න ශක්තිය ලැබෙනවා. මේ අලුවා කිව්වා වගේ ඒ අඩුපාඩු හඳුනගෙන එහෙම එක දිගට වැඩ කළ තමන් කැමති ශාස්ත්‍රයට ගිහිල්ලා ඒකෙන් ඉස්සරහට යන්න, තමන් කැමති ඉලක්කයට යන්න, තමන් කැමති පාත් එක තෝරගෙන ඒ විදිහට වැඩ කළොත් හොඳ ජයග්‍රහණයක්, ඒගොල්ලන් හොඳ සාර්ථකත්වයක් ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන් වෙනවා. එම්ම ඒ කියන්නේ තමන් කරන ඕනම දෙයක් උනන්දුවෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකට තමන් උපරිම කැපවීමෙන් කරොත් උපරිම ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ උපරිම ප්‍රතිඵල ලැබිලා තිබෙන ඔබ සිබ්බ දෙනාට ඒ වෙනුවෙන් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ප්‍රවෘත්ති මැදිරියට යන්නට මත්තෙන් ඔබ වෙනුවෙන් e-soft ආයතනය වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් ලබා දෙන්නට අපි සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම e-soft ආයතනය වෙනුවෙන් IT සහ ඉංග්‍රීසි සම්බන්ධයෙන් පූර්ණ ශිෂ්‍යත්වයක් හදාරන්නටත් ඒ පහසුකම් සලසා දෙන්නටත් e-soft ආයතනය සූදානමින් ඉන්න වගේ සිහිපත් කරන්නට ඕනේ අපේ දරුවන්ට.
තුන්දෙනාට ඒ වගේම ITN වෙනුවෙන් තිලින්දපත් අපි ලබා දෙන්නට සූදානම් මේ ආදරණීය දරුවන්ට ඒ වගේම කමාරෝ හොලිඩෝ රිසෝට් බණ්ඩාරකම ඒ ආයතනය වෙනුවෙන් මේ කල්මනාකර අධ්‍යක්ෂ කමලෙස් අතුගෝරළ මහත්මයා ඔහු සූදානම් වෙනවා මේ දරුවන්ට ශබ්දකෝෂය පිරිනමන්නට ඉතින් ඒ තිලින්නත් අපි ලබා දෙන්නට සූදානම් වෙනවා ප්‍රවෘත්ති මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්නට මතින් මේ දරුවන්ට අපි ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඔබ සියලු දෙනා මේ රට දිදුලවන්නට බබුලවන්නට හැකියාව ලැබෙන්නට කියලා අපි ITN විදිහට සුභාශිංසන එක්කන බොහොම ස්තුති බොහොම සතුටක් ඔබ සියලු දෙනා හැම වෙීම අපි යලිත් ප්‍රවෘත්ති මැදිරියට සම්බන්ධතාවය ලබා දෙනවා ස්තුති චරිත මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසු සිසුවියන් 9413 දෙනෙකු විෂය 9ටම ඒ සාමාර්ථ ලබාගෙන තිබෙනවා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 518184 දෙනෙකු අතරින් උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතය 71% ඉක්මවනවා මෙවර දෙවන ස්ථානයේ හිමිකර ගැනීමට සිසුවියන් 3 දෙනෙකු සමත් වුණා කොළඹ විශාඛා බාලිකා විදුහලේ සචිති හංසදී සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ මින්දි රෙබෙකා යන සිසුවියන් ඒ අතර වෙනවා සියලුම ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් මේ ජයග්‍රහණයේ ස්තුතිය හම්බ වෙන්න ඕනේ මගේ අනාගත බලාපොරොත්තුව තමා ගණිත අංශයෙන් ඉදිරියට ගිහිල්ලා රටට වැඩක් කරන්න පුළුවන් මිනිසෙක් වෙන එක පාසලට ගෞරවයක් කීර්තියක් ලබා දෙන්න පුළුවන් වීම ගැන මට ලොකු සතුටක් තියෙනවා සාමාන්‍ය පෙළ කරදරයක් කරගන්න නැතුව විශේෂ සමගාමී කටයුතු සහ වෙනත් විෂය බාහිර දේවල් එක්ක සමවරව පවත්වාගෙන ගියපු නිසා මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මං හිතා සිව්වෙනි ස්ථාන හිමිකරගත් දක්ෂයින් සංඛ්‍යාව 5ක් කොළඹ දේවිපාලිකා විද්‍යාලයේ සඳලි මුතුනිමා රත්නායක කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් යසංක සමර්කෝන් එම විද්‍යාලයේම කවිරු මෙත්නුක ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත ආකාශ්වර ලේනගේ සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහාවිද්‍යාලයේ හිමාශි එරන්තිකා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිස්ත්‍රික් වශයෙන් බැලූ කල මෙවර සිසුන් වැඩිම පිරිසක් සමත්ව සිටින්නේ මාතර දිස්ත්‍රික්කයෙන් එහි ප්‍රතිශතය 79.89ක් අඩුම ප්‍රතිශතයේ වාර්තා වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූද දැන් අපොස උසස් පෙළ හැදෑරීමට දරුවන්ට අවස්ථාව උදා කර දී තිබෙනවා 13 වසරක අගණ්ඩ අධ්‍යාපන යන මෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ මෙම පහසුකම් සැලසී ඇතේ අනාගත අභියෝගවලට ජයගත හැකි වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කර ගනිමින් පොදු විෂය මාලාවකින් හා නව වෘත්තීය විෂයන් 26ක් ඇතුළත් වැඩසටහනක් මේ යටතේ ක්‍රියාත්මක වනවා මෙම පාඨමාලාව සඳහා ප්‍රායෝගික පුහුණු අවස්ථා සලසා දීමද විශේෂත්වයක් සිසුන්ට මෙම අධ්‍යාපනයේ ලැබීම සඳහා අවශ්‍ය විද්‍යාගාර උපකරණ පරිගණක කාමර ලීබඩු ඇතුළු යටිතල පහසුකම් සහිතව සුහුරු පන්ති කාමර දැනටමත් ක්‍රියාත්මකයි ව්‍යාපෘතියේ නියමු වැඩසටහන 2017 වසරේ සිට ක්‍රියාත්මක අතර සියලු පළාත් නියෝජනය වන පරිදි පාසල් 43ක් ඒ සඳහා තෝරා ගැනුණා මෙසේ අපොස සාමාන්‍ය පෙළ සමත් වන හා අසමත් වන දරුවන්ට 13 වසරක අකණ්ඩ අධ්‍යාපනයේදී ඥායාත්මක මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වීමේ අවස්ථාව උදා වනවා අනතුරුව තමන් ලැබූ දැනුම අනුව පුහුණුව ලැබීමේ අවස්ථාව හිමිවීමද විශේෂත්වයක් මේ සියල්ල අවසානයේ NVQ 4 වන මට්ටමේ සහතිකයේ හිමිකර ගැනීමට හැකිවනවා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාගත හැකි මගේ එම් එක වෙලා තිබ්බේ ටුවරිසම් ඕ ලෙවල් නිසා මන්ට ඒ අයිඩියා එක මගහැර ගන්න උනා සංචාරක කියන විෂය අපිට මේ විෂයන් වලට ඇතුල් වෙලා තියෙනවා අපිට ලැබුණ හොඳ අවස්ථාවක් මේ ව්‍යාපෘති යටතේ මූලික වශයෙන් මේ පාසලෙන් එළියට යනකොට ඔබ පොකට් එකට සල්ලි ලැබෙන වෘත්තිකයක් බවට පත් වෙලා යන්න ඕනේ කියලා මම ඔකට දීලා තියෙන ඉලක්කය තමයි ඔබ නිර්මාණය වෙලා යන්න ඕනේ ඔබ ව්‍යවසායකෙක් විදියට 13 වසරක අකණ්ඩ අධ්‍යාපනයේ පිරිබද අමාත්‍ය අකිර විරාජ් කාර්යවසම් මහතා මෙසේ අදහස් දක්වුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ගිය වසරවල වලට වඩා සමත් වීම ප්‍රසතිය වැඩි වෙලා තියෙනවා අපි මේ සාමාන්‍ය පෙළ විභාගයේ සමත්වවත් අසමත්වවත් කිසිම දරුවෙකු අපි මේ පද්ධතියෙන් ඉවත් කරන්නේ අපි ඔවුන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයේ හඳුන්වා දීම තුලින් ඒ නිසා අපිට මේ සාමාන්‍ය පෙළ කියන්නේ තවදුරටත් කඩේ විභාගයක් නෙමෙයි සාමාන්‍ය පෙළ ඒ නමේ ගත්ත අය වගේම සාමාන්‍ය පෙළ සියලුම විෂයන් අසමත් වුණ අයත් උසස් පෙළට යන්න පුළුවන් ඔවුන්ට තමන්ගේ වෘත්තීය අධ්‍යාපනය සඳහා
නගරයේ පාසල් වලට පමණක් සම්පත් ලබා දීම මගින් ඇති වූ ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක් විය යුතු කාලය එළඹ ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ පොළොන්නරුව සීවලී ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ උත්සව අවස්ථාවකට එක් වෙමින් පොළොන්නරුව හතරැල සීවලී ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලයේ වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් මහත් සෙනෙහසින් පිළිගත්තා. අනතුරුව සමරු ඵලකයේ නිරාවරණය කර පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. මෙහිදී දිස්ත්‍රික්කයේ පාසල් සඳහා පුස්තකාල පොත් කටල ප්‍රදානය සහ අඩුව දැම් ලැබී පවුල් සඳහා නිවාස හිමිකම් ලබා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාත්මක වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනප්‍රිය පාසල් කියන සම්මතයක් තිබෙන නිසා ඒ ජනප්‍රියයි හොඳයි කියන පාසලට නගරයේ පාසල් වලට ඇදී මේ මුළු රටේම තිබෙන ඒ ක්‍රමය නිසායි. ඒ ක්‍රමය අනිත් පැත්තට හරවන්නයි අපි මේ උත්සාහ ගන්නෙ. රජයේ සටන් පාඩයක් තිබෙන අධ්‍යාපනයේ ළඟම පාසල් හොඳම පාසල අපි. ඒ ළඟම පාසල් හොඳම පාසල කරන්නෙත් ගමේ පාසලට අවශ්‍ය සියලු සම්පත් දෙන්න. අධ්‍යාපනයේ ජාතිය අනාගතයේ සඳහා දීර්ඝකාලීන ආයෝජනයක්. ඒ ආයෝජනය කරන්නේ අද දවස වෙනුවෙන් නෙවෙයි රටක අනාගතය වෙනුවෙන්. කතා කරන්න මම ආවේ විශේෂ යමක් කියන්නයි කියලා මේ ප්‍රදේශයේ අයට දැන් ඔබ කැමති නම් මේ ප්‍රදේශයේ ගොවි ජනතාව ඔබට කන්න තුනක් වැඩ කිරීමේ පදනම වැරලා තිබෙනවා ජල හිගයක් නැතු. ගොවි සංවිධානයකට එකඟනම් කම්මැලිකමක් නැතුව කන්න දෙකක් කරන එක තුනක් කරලා මුළු අවුරුද්දම මහන්සි වෙන්න ලෑස්ති නම් ගොවි සංවිධාන තීන්දුව කෙරුවනම් ඉංජිනේරු මහත්තුරුවරහා දන්වන්න අපි ලෑස්ති අවුරුද්දේ වතුර දෙන්න කන්න තුනක් කරන්න. මේ අතර ළඟම පාසල හොදම පාසල ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව කඳුරුවෙල නගර මහාවිද්‍යාලයේ ඉදිකරන ලද තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ අනතුරුව ජනාධිපතිතුමා එහි සිසු ක්‍රියාකාරකම්ද නිරීක්ෂණය කළා. එහිදීද පාසල් පුස්තකාල පොත් කට්ටල සහ අඩුව දැම් ලැබී පවුල් සඳහා නිවාස හිමිකම් ප්‍රදානය සිදු කළා. ITN ප්‍රවෘත්ති මැදිරියට පැමිණි සාමාන්‍ය පෙළ අති විශිෂ්ටයන් වෙනුවෙන් තිලින ප්‍රදානය කිරීම මීට සුළු වේලාවකට පෙර සිදු කෙරුණා. අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ටයින්ට ITN පරිශ්‍රයේදී ත්‍යාග කීපයක් පිරිනැමීමටද කටයුතු කෙරුණා. ESOP මෙට්‍රෝ කැම්පස් ආයතනය ලැප්ටොප් පරිගණකයක් හා තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි ද්විත්ව පූර්ණ ඩිප්ලෝමාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් පිරිනමනු ලැබුවා. ITN ආයතනයේද විශේෂ තිලින පත් ලබා දුන්නා. බණ්ඩාරගම කමාරෝ හොලිඩෝ රිසෝර්ට් හි කළමනාකාර අධ්‍යක්ෂ කමල් එස් අතුකුරල මහතාගේ මෙහෙවීම මත ශබ්ද කෝෂ ලබා දීමටද කටයුතු කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාතජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර ඊසොෆ්ට් ආයතනයේ සන්නාම කළමනාකරු ගිහන්ද සිල්වා හා වෙළඳ කළමනාකරු ලෙසංචලි ශ්‍රී කුමාර් නියෝජ්‍ය සමරධිකාරී ප්‍රවෘත්ති ශානුක කරුණාරත්න මහත්මා පින්හා ITN මාතජාලයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධරින්නතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඊයේ දිනයේදී සම්මත නොවුණු අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේත් වැය ශීර්ෂ යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා. මේ අතර තමන් ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක තුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුමාර් සිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. වැය ශීර්ෂ දෙක පරාජයට පත් කිරීමෙන් පසු අයවැය ක්‍රියාවලියේ පූර්ණ වෙනසක් සිද්ධ වෙනවා. අප්‍රේල් 30 වෙනිදා වෙනකන් අමාත්‍යාංශවලට මුදල් වෙන් කරලා තියෙනවා. ස්ථාවර නියෝග අනුව අප්‍රේල් මාසේ 30 වෙනිදාට කලින් නැවතත් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න පුළුවන්. කලබල වෙන්න දෙයක් නැහැ. ආණ්ඩුව වැටෙන්නේ නැහැ, බය වෙන්න එපා. මීට ඉස්සර මෙවැනි සිද්ධීන් කීපයක් අපේ ආණ්ඩුව කාලෙත් උනා තොන්නම නමතුමාගේ අමාත්‍යාංශයේ පත්නසිරි වික්‍රමනායකතුමාගේ අමාත්‍යාංශය. ඒ අවස්ථාවවලදී කතානායකවරයා අපිව ගෙන්නලා සාකච්ඡා කරලා ගත්ත ක්‍රියාමාර්ගයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුව තුළ ඒ ගත්තා වූ ක්‍රියාමාර්ගයේ ගත්තට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. මේ සභාවේ අපි සම්මත කරා දෙවනි කියවීමේදී මේ පනත කොමිටි කියවීමේදී සංශෝධන පුළුවන් දැන් ගේන්න පස්සේ ගේන්න යෝජනාවක් ගෙනාවා. ඒ ගෙනාව එකෙන් රුපියල් 320ක් අඩු කරලා තියෙනවා මේ ආයවැයෙන්. එහෙනම් අපිට දාලා තියෙන බිලියන 2312න් රුපියල් 320ක් අඩු කරලා තියෙනවා. ඒක එක්ක යන්නත් පුළුවන්, ඒක නැතුව යන්නත් පුළුවන්. ආපහු අපේ වරදක් අපේ
මන්ත්‍රීවරු එතන හිටියේ නැහැ. ඒත් අපි බැලුවා සම්ප්‍රදාය හැටියට ආපහු සංශෝධනයක් දාලා ඒ රුපියල් 320ත් ආපහු දාන්න එච්චරයි තියෙන්නේ. ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි සම්මත කරගෙන දෙන්න. ඊයේ පාර්ලිමේන්තුව ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මම විශේෂයෙන් ආණ්ඩුපක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධුරෙන් ඉල්ලා අස්වෙන්න ලිපියක් ලබා දුන්නා. මම තීරණය කරා මගේ හෘද සාක්ෂියත් එක්ක ප්‍රශ්න කරලා මම ඉල්ලා අස්වෙන්න. තරුණේ ජවයෙන් පිරි දසවන යොවුන්පුරයේ තුන්වන දින යදයි විරවිරදී පැවැත්වෙන ඊට එක්ව සිටින තරුණ තරුණයන් තම දක්ෂතා විදහා දක්වීමට අද දවසේද විවිධ ක්‍රියාකාරකම් වල නිරත වුණා. ඔවුන්ට ශක්තියක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද යොවුන්පුරය හා එක් වූ බව එහි සිටින අප නිෂ්පාදක කණ්ඩායම පවසනවා. 2019 යොවුන්පුර භූමි පරිශ්‍රයට අද පස්වරුවේ වත්මන් අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. එවකට යෞවන කඩයුතු අමාත්‍යවරයාව සිටියේදී වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමයි මේ යොවුන්පුර සංකල්පය හඳුන්වා දුන්නේ. අද වෙන විට දසවන යොවුන්පුරයේ පවත්වන්නට තරම් මේ සංකල්පය පරිණත වෙලා තිබෙනවා. අද උදෑසන සිට අපි දැක්කා මේ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් විවිධාකාර වූ ක්‍රියාකාරකම් ගණනාවක් මේ යොවුන්පුර භූමි පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වුණා. මොවුන්ගේ ආරක්ෂාව පිළිබඳව කිසිම දෙයකට බිය විය යුතු නැහැ. මොකද හොඳ ආරක්ෂාවක් සපයලා තිනෝ. ඒ වගේම ඔවුන්ගේ ආහාර පාන සනීප ආරක්ෂක පහසුකම් මේ සියලුම පහසුකම් ඔවුන්ට සපයා දී තිබෙනවා. විශේෂයෙන්ම හෙට දවසේදීත් අද දවස වගේම විවිධාකාර වූ ක්‍රියාකාරකම් ගණනාවක් පවත්වන්නට සූදානම් ඉන්නවා. ඒ පිළිබඳවත් අපි ඔබට හෙට දවසේදී තොරතුරු කියන්නට සූදානම් ඉන්නවා. යොවුන්පුරයට එක්ව සිටින තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහන්, පෞරුෂත්ව වර්ධන සහ මනෝවිද්‍යාත්මක මෙන්ම ක්‍රීඩා වැඩසටහන්, චිත්‍ර නර්තන සහ ගායන තරඟ අද දිනේදීත් පැවැත්වුණා. තරුණ තරුණියන් ඊට එක්ව සිටියේ දැඩි උද්‍යෝගයකින් යුතුවයි. එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටි මේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කර ඇති අහන්න වැඩසටහනේ විශේෂ අධ්‍යයනයක් අදත් යොවුන්පුර පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ තරුණ තරුණියන් අතර ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අරමුණින් තමන්ගේ කාලයේදී විශාල ව්‍යාපෘති ආරම්භ කළ බවට පුරසාරම් දොඩන උදවිය නොරොච්චෝලේ නමින් රටට දායාද කළේ බාලහා අක්‍රීය විදුලි බලාගාරයක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදාගම්මාන තුනකට මුල්කල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සැමට සෙවන ජලි පිපිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ සිරිපිවිතුරු ගම, සඳ අරුණ ගම සහ සඳ සහන ගම යන උදාගම්මාන තුනෙහි ඉදිකිරීම් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ප්‍රතිලාභීන්ට පර්චස් අටක බිම් කැමැල්ලක් නොමිලේ හිමිවන අතර එහි නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 5ක නිවාස ආධාරයක් ලබා දෙනවා. පවුල් 250කට විසිරි නිවාස ණය ප්‍රදානය සහ පවුල් 104කට සොඳුරු පියස නිවාස ණය ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. නොරොච්චෝලේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනකොට විදුලි බල අමාත්‍යංශයේ නිලධාරීන් සහ දේශපාලන අධිකාරී කී දෙනෙකුට විදේශ සංචාර ලැබුණාද? කවුද මේ මුදල් ලබා දුන්නේ? මේ කරුණු හොයලා බලනකොට බොහොම පැහැදිලි පහුගිය ආණ්ඩු කාලේ අපිට ලබා දුන්නු නොරොච්චෝලේ බලාගාරය ඒක ලබා දුන්නේ බලාගාරයක් හැටියට ක්‍රියාත්මක වෙන්නට නෙවෙයි කාලයක් වැඩ කරනවා කාලයක් ඇන හිටිනවා සම්පූර්ණ කොමිස් බලාගාරය ඇත්ත වශයෙන්ම අපිට නවීනතම අලුත් නොරොච්චෝලේ බලාගාරයක් ලැබුණා නම් මේිට වැඩිය කාර්යක්ෂමව අර රටට විදුලිය සපයන්නට පුළුවන්කම ලැබෙනවා. කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මිය අභහා ප්‍රාප්ත වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඇය ජීවිතක්ෂයට පත් වූ බවයි පවුලේ ඥාතීන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශය තුලින් බලාපොරොත්තු වන්න. හෙළ සිනමා පසුබිම් ගීතයේ රන්ස්වරය වූ ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභා ප්‍රාප්ත වුණා. සිනමා අමරේ රිදී සීනුව යන විරුදාවලියලත් ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ ආදර අමරේ ගීතය ගායනා කරමින්. එදා මෙදා තුර ඇය ගායනා කර ඇති ගීත සංඛ්‍යාව දහස් ගණනක්. මට ආසයි හිනහින්න මුළු ජීවිතේ, පාට පොදක් තිලකලා, රෑ දහවල් මල් හැඟුම්, විමන් දොරින් ආදී ගීත රසිකයින් අතර ජනාදරයට පත් වූ ගීත කිහිපයක්.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඇන්ජලින් ගුණතිලක මහත්මිය මිය යන විට 79 වන වියෙහි පසු වූ අතර දේහය අද රාත්‍රියේ නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි නිවස වෙත රැගෙන යාමට කටයුතු යොදා තිබෙනවා. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. යළිත් හමුවමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk